ආයු බෝවන් මම ජනාධිපති ලෙස රට භාරගත්තේ අපිට ණයගෙවාන්ට බැරුව බංකොලොත්භාවය ප්‍රකාශ කරපු අවස්ථාවේදී. මගේ මූලික අරමුණ වුණේ අවස්ථාවේදී අපිට යළිත් න තිරස්රභාවය ඇති කල්ලා ඒ බංකොලොත්භාවය ඉවත් කරගන්ට ඒ සඳහා මේ අවුරුදු දෙකේ දී අF සංවිධානයත් අපිට නය දීලා තිබුණ රටවල් දහටත් පුද්ගලික බැඳුම්කරුවන් සමග සාකච්ඡා කල්ලා අපි ගිවිසුම කටාව ඒ අනුව අපි නය තිරසර භාවය ඇතිකරණ එකටත් ඒ නිසා අපේ බංකොලත් භාවය ඉවත් කිරීම පිළි මදත් එකගත්වයක් තිබුණ සියල්ලම අවසංකල්ලා පුද්ගලික බැඳුම්කරුවන්ගේ අනුමතිය ලැබුණේ විශේෂයෙන්ම මේමා මේ අවුරුද්දේ සැප්තැම්බර මාසේ පලවෙනි සතියේ බැං මේවා ක්‍රියාත්ම කරහම විශේෂයෙන් බැංක විදේශ බැංකුව එක් අපිට ගන දෙෙනුකරන්ට පුළුවන් විදේශ ආධාර ලැබෙනවා අපේ නය තිරසර භාවය නිසා දැම් බංකොලොත් භාවය අවසං වෙලා තියන්නේ ඒ වැඩ කටුතු කරන අවස්ථාවේදී ගිය පාලිමේන්තුව සමගමංක්‍රියා කරා. ඒ නිසා ඒ පාලිමේන්තුවේ මන්ත්‍රීවරු සියලු දෙනාටම මගේ ස්තුූතිය ප්‍රකාශ කරනවා. ඒ වගේ ඒ පාලිමේන්තුව සමඟ වැඩ කටයුතු කරපු මගේ නිලධාරි මණ්ඩලේටත් ඒ වගේම මගේ ස්තුූතිය ප්‍රකාශ කරනවා දැන් අපිට තියෙන්නේ ඒ තිරසර භාවය පිළිබඳ ගිවිසුම ක්‍රියාත්ම කරන එකයි. වර්තමාන ජනාධිපයතුමා විශේෂයෙන්ම මේ පිළිබඳ සංශෝධන ඇති කරන බවට වාර්තා කර තිබෙනවා. එහෙනම් ඒ සංශෝජිත ගිවිසුම ක්‍රියාත්මක කිරීම. මේ සඳහා මේ රටේ රාජ්‍ය මූල්්‍ය බලය තියෙන්නේ අපේ පාලිමේන්තුවට. එහෙනම් මේක අලුත් පාලිමේන්තුේ වගකීමක්. එහෙනම් ඒ වැඩ කටයුතු ක්‍රියාත්ම කරන්නන් තිරසර භාවය ඇතිකරගන්ට අපිට ඉලක්ක කීපයක් තිබෙනවා. පළමුුවයම විස්ස විසි අට වර්ශයෙන් ඳං අපි ආපහු නාය ගෙවන්ට තිබෙනවා. විස්ස විසි හතවර්ශය වෙනකොට විශේෂයෙන්ම අපේ රජයේ ආදායම දළදේශය නිෂ්පාදනෙන් සියයට පහළුවක් වියුතුයි. දැං සියට දොලහයි එනං හැම වර්ශයයේම අඩු ාන සියයටට ඒකින් ඒ වර්ධනයඋුවමනයි. මූලික වසයෙන් මේ අවුත් දවසං වෙනකොට අපිට දෙදස් දහනමේ තිබුණ දළදේශය නිෂ්පාදනය යළිත් ලබාගන්ට පුළුවන්. ඒක්කම අපේ විදේශවිනිමය සංචතිය අපි වැඩි කරන්නට තියෙනවා. ඒ විදේශවිනිමය සංචතිය සාමානයෙන් ඩොර් බිලියු දොළහත් දා අතර තිබෙන් වුවමනයි. එහනම් මේ ඉලක්ක සැපුරාලීමෙන් පසුව තමයි අපිට නෑ ගෙවන්ට තිබෙන්ති මේ කාලසීමාවේ මේ වැඩ කටයුතු අපි කරන්ට ඕනෑ. ඒ සඳහා සීග්‍ර සංවර්ධනයක් අපි ඇති කරන්ට ඕනෑ. මේ වැඩසටානේ තවත් වැදගත්කාරණයක් තමයි දූෂණ විරෝධී පියවර ගණනාවක් ක්‍රියාත්මක කරන්ට. එහෙනම් මේ සියල්ල පිළිබඳ වගකීම මේන්තුවට තිබෙන්නේ. මේ ජනාධිපතිවරණේ ප්‍රතිඵල අනුව කිසිම පක්ෂකට පාලිමේන්තුවේ බෞතරයක් තිබෙන්නේ නෑ. කෙසේ හෝ මේ පාලිමේන්තුවේ වගකීම් ඉෂ්ට කරන්න නං ගිය පාලිමේන්තුවේ අධ්‍යැකීම් අපි නවත්තන්ට ඕුවමන. ගිය පාලිමේන්තුවේ දී කවුරුවත් මේ වගකීම් භාරගන්ට සූදානම් වනේ නෑ. මම ඇවිල්ද පාලිමේන්තුවේ හිටපු මන්ත්‍රීවරු පොහොට්ටුවත් එක්සත් ජාතික පක්ෂයේත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් එකතු කරගෙන තමයි මේ ආණ්ඩුව හදලා වැඩ කටයුතු කරේ. මෙහෙම සිද්ධියක් ඊළඟ සැරේ වෙන එක අපි නවත්තන්ට ඕන. විශේෂයෙන්ම එන්න පාලිමේන්තුවේ ප්‍රධාන කණ්ඩාෑම් තුනක් තිබෙනවා. ඒ කණ්ඩෑම් තුනෙෙන් එකක් ගැන ම ප්‍රකාශ කරන්නට උමනයි. මම ජනාධිපතුවෙන් ඉදිරිපත් වනේ ගෑස් සිිලින්ද්‍රය ඇයටති. පොහොටුවත් එක්සත් ජාතය උපසේ ශ්‍රී ංකා නිදහස් පක්ෂය නවසන්ධානත් ඒ වගේම තවත් සියලු කණඩෑම් එකට එකතු වෙලා මට සහයෝගය දුන්න. මගේ නායකත්වය යටතේ මේ අය වැඩ කටයුතු කරා. දැන් ඒ සියලු දෙනාම එකට එකතු වෙලා තියෙන්නේ. ඒ මන්ත්‍රවරුන්ගෙන් කොටසක් ඒ වගේම මං එක් වැඩ කටයුතු කරපු මගේ කාරයාලිටපු එක්සත් ජාතික පක්ෂයේ, ඉනිධාරින් මහතරූ කොටසකුත් එකට එකතු වෙලා මේ චන්දෙට ඉදිරිපත් වෙනවා. එයා ඉදිරිපත් වෙන්නේ නව ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය මාර්ගයෙන්. මගේ නායකත්ව යටතේ ඒ අය මේ චන්ද වැඩකටයුතු කරන්ටයන්නවා. මේ සියලු දෙනාටම ඒ පලපුරුද්ද තිබෙනවා. ඒ අය වැඩ කටුතු කල්ලා තියෙනවා. විශේෂයෙන්ම අවුරුදු දෙකක් මං එක්ක වැඩකටයුතු කරපු අය මේ රටේ, මේ ආර්ථික අර්බෝදය ගැන ප්‍රශ්නඇතිව වුණත් ආර්ථිකය ගැන ප්‍රශ්නඇති වුණුත් ඒ ප්‍රශ්නවලට මූුණ දෙන්න. විශේෂයෙන්ම ඒ අයට ඒ පලපුද්ද තිබෙන නිසා මේ අය පාලිමේන්තුව ඉන්ට වුවමනයි. විපක්ෂ හිටියත් ආණ්ඩු පක්ෂ හිටියත් මේ පලපුරුද්ද නැතුව පාලිමේන්තුව ගෙනියන්නත් බෑ. අපි ඉලක්ක ලබාගන්නේකටත් අසාර්ථක වෙනවා. ඒ නිසා, සියලු දෙනාගේම විශේෂයම එක්සත් ජාතික පක්ෂය වැඩකටුතු කට පොඇත්. ඒ වගේම අපිට සහයෝගදුන්නේ පොහොට්ටුවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් නවසන්ධානේත් අනික් පක්ෂව සියලු දෙනාගේ ඉල්ලා සිටිනෝ මේ කණ්ඩායමට මේ පක්ෂයට මේ අපේක්ෂකයන්ට තමන්ගේ ඡන්දය ලබල දෙට කියලා. ඒවගේ මීට පෙර චන්දේ නොදුන්නෑ ගිහත්මං ඉල්ලිීමක් කරන. අද රටේ තියෙන මේ ආර්ථික ්‍රශ්න විසාං ඉදිරියට අන්ටනම්, මෙ අය පාළිුවෙන්න්තුවෙ සිටියයුතුයි එ නිසා ඒයට චන්දෙදෙන්ට කියලා. ස්තුතියි.